ungereri mansa ulakala hali ragaganta sita dadigaraganu sebala engalante sudda kammelikamata gala vidala para hadannat avurudu 300 ekata pamana pera portugalen pemini tawat suddan dahas ganak එයවට පිහිටි වෙල්යායක මරු වෙනදගත් කතාව ඔබ අසා තිබේද? ඒ ඓතිහාසික දන්තුරු සටන ගැන අද කතාව. 1505 දී මෙරටට පෘතුගීසීන් පැමිණීමත් ඔවුන්ගේ දේශපාලනික වූ බලපෑමත් යන කරුණු මෙන්ම 1521 දී සිදු වූ විජේබා කොල්ලයක් නිසා ශ්‍රී ලංකාව රාජධානි කීපයකට බෙදී ගියා. විජේබා රජුගේ පුත් කුමාරවරුන් වන බුණක බාහු විසින් කෝට්ටේ රාජධානියත් මයදුන්නේ විසින් සීතාවක රාජධානියත් රයිගම් බණ්ඩාර විසින් රයිගම් රාජධානියත් වශයෙන් පසු පාලනය බෙදාගත්තා. කන්ද උඩරට වෙනම රාජ්‍යයක් ලෙස පැවතුන අතර එහි පාලකයා විසින් කෝට්ටේ රාජධානියට පක්ෂපාතීව බදු මුදල් ගෙවිය යුතු වුණා. මේ වන විට කොළඹ සිට බටහිර මුහුදු ප්‍රදේශය පාලනය කළේ පෘතුගීසීන් විසින්. 1550 දී කෝට්ටේ රාජධානිය පෘතුගීසීන් විසින් අල්ලා ගන්නා අතර එහි පාලකයා වූයේ නම මාත්‍රික රජෙක් වූ ඩොන් ජුවන් ධර්මපාලය. ඔහු පාලනය කළේ සම්පූර්ණයෙන්ම පෘතුගීසීන් විසින්. රාජසිංහ රජතුමා නැත්තන් ටිකිරි කුමාරයාගේ වීරකම් ගැන දැනගන්න උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා බලන්න. මුල් ඒරියා සටන ගැන පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ලින්ක් එකක් දමන්න. 1581 දී සීතාවක මායදුන්නේ රජු කාලක්‍රියා කළ අතර පළවෙනි රාජසිංහ රජු සීතාවක රජ වෙනවා. යුදකාමී කූ මෙතුමා ඉතත් දරදඬු පුද්ගලෙක් ලෙස කියලාත් කියනවා. මෙකල කන්ද උඩරට පාලකය වුණේ කරලියද්ද බණ්ඩාර. ඔහු පෘතුගීසීන්ට පක්ෂපාතීව කටයුතු කළ පුද්ගලයෙක්. ඔහුගේම ක්‍රියාකලාප පිළිබඳ උරණ වූ පළවෙනි රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ අතර එම්බියටපත් වූ කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා යනවා. ඒ තම බාලදීනිය වෙන කුසුමාසන දේවිය සහ බෑනාවන යමසිංහ බණ්ඩාර කුමාරයත් එක්ක. පෘතුගීසීන් විසින් කුසුමාසන දේවිය දෝන කතරිනා ලෙසත් යමසිංහ බණ්ඩාර කුමාරයා දොන් පිලිප් ලෙසත් බෞද්ධීස්ම කර කිතුණු ආගමට හරව ගන්නවා. මේ අතර පෘතුගීසීන්ගේ ආරක්ෂා යටතේ මන්නාරම් සිටි කරලියද්දේ බණ්ඩාර වසූරිය බැලදී මිය යනවා. ඊට පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස යමසිංහ බණ්ඩාර නම් කරනවා. මෙකල කන්ද උඩරට తాවකාලික පාලකයා බවට පත් උනේ වීරසුන්දර බණ්ඩාර නම් වූ නිලමෙවරේ. ඔහු රාජසිංහ රජුට පක්ෂපාතිත්වයක් දැක්වූ අතර කරලියද්දේ බණ්ඩාරට විරුද්ධව රාජසිංහ රජුට සහාය දැක්වීමට ප්‍රමුඛත්වයක් ගන්නවා. උඩරට වැසියන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආදරයට පාත්‍ර වූ වීරසුන්දර බණ්ඩාර පිළිබඳවත් රාජසිංහ රජුට තිබුණේ යම් සැකයක්. ඒ නිසා නම්බුනාම ලබා දීමට යයි සීතාවකට කළ වූ වීරසුන්දර බණ්ඩාරව අතරමඟදී බොරු වලකට වට්ටවා මරා දැමීමට රාජසිංහ රජු කටයුතු කරනවා. මේන් ශෝකයට හා භීතියට පත් වූ කොනපු බණ්ඩාර නම් වූ වීරසුන්දරගේ පුත්‍රයාද ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත පලා යනවා. එහිදී ඔස්ට්‍රියාවේ ඩොන් ජෝන් නමින් බෞද්ධිස්ම වී කතෝලික ආගම වැළඳගත් ඔහුව ගෝවාවෙත යැවීමට පෘතුගීසීන් කටයුතු කළා. එහිදී පෘතුගීසීන් සමග ඔවුන්ගේ යුද ශිල්පාදී ඉගෙන ගැනීමට ඩොන් ජෝන්ට හැකි වුණා. පෘතුගීසීන් මේ වන විට මාන බලමින් සිටියේ මුළු දිවයිනම ඔවුන්ගේ පාලනයට නතු කර ගැනීමට. කන්ද උඩරට එවකට සීතාවක රාජසිංහ රජුට නතු වී තිබුණත් ඔහුගේ වැඩි අවධානය තිබුණේ කොළඹ සිට පෘතුගීසීන් වෙත. ඊට අමතරව රාජසිංහගේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් නිසා ඌට විරුද්ධව කැරලි කෝලහලද උඩරට ඇතිවෙමින් තිබුණා. කරුණු ඉතාමත් වාසිදායක ලෙස සැකසුනේ පෘතුගීසීන් වෙතයි. ඒ නිසා කන්ද උඩරට ආක්‍රමණය කිරීමට මේ සුදුසු අවස්ථාව බව පෘතුගීසීන් වටහා ගන්නවා. පසුව 1591 දී මන්නාරමේ සිට සේනාවක් උඩරට එවනවා ඩොන් පිලිප් සමග. මේ සේනාධිපතිත්වය දැරුවේ ඩොන් ජෝන් නොහොත් කොනප්පු බණ්ඩාර. මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ තම පියා බොරුවලකට දමා ඝාතනය කිරීම නිසා රාජසිංහ සමග උරණ වී සිටි ඩොන් ජෝන් මේ රාජසිංහ රජුගෙන් පරිගැනීමට අවස්ථාවක් වේයයි සිතූ නිසා ඔවුන් විසින් රාජසිංහ රජුගේ සේනාව පළවා හැර කන්ද උඩරට අල්ලා ගන්නවා. පෘතුගීසීන් විසින් කන්ද උඩරට නව අඩුවසේ ඩොන් පිලිප් නම් කරනවා. නමුත් 1592 දී ඩොන් ජෝන් විසින් කැරැල්ලක් ඇති කර ඩොන් පිලිප් මරා දමා විමල ධර්ම සූරිය නමින් උඩරට රජ වුණා. මේ ඓතිහාසික අවස්ථාවක්. එනම් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපනය වන්නේ මේ සිදුවීම හරහා. මෙම ආරංචිය සැල වූ පෘතුගීසි ජෙනරාල්වරයා තදින්ම කුපිත වුණා. එමෙන්ම රාජසිංහ රජුද කුපිත වූයේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා රජ වූ බව ඇසීමත් සමග. රාජසිංහ රජු විසින් එක්වරක් ඔහුගේ පුරෝහිත වූ අරිට්ඨකීවෙන්නු පෙරුමාල් ලවා උඩරටට පහර දීමට පිටත් කරනවා.
නමුත් එය අසාර්ථක වෙනවා. ඒ නිසා 1592 දී රාජසිංහ රජු විසින්ම හමුදා මෙහෙවා නැවත ආක්‍රමණයක් දියත් කරා. මිහිදීද බලන කපොල්ල අසලදී උඩරට සේනාවාතින් පරාජයට පත් වූ සීතාවක හමුදාව නැවත පහුබහින්න වුණා. එසේ පසුබසින අතරදී පෙතන්ගොඩ උයනේදී උණකටුවක් ඇනි ඒ විස උග්‍ර වී සීතාවක රාජසිංහ රජු මිය යනවා. සීතාවක රාජ්‍යයත් පෘතුගීසීන් විසින් පසු අල්ලා ගන්නවා. ඉන්පසු රාජසිංහ රජුගේ මහා ඇමතු වන අරිට්ඨකී වෙඬු ජයවීර බණ්ඩාර නමින් පෘතුගීසීන් විසින් පෝට්ටේ රජු ලෙස රජ කරවනවා. මේ සියලු කරුණු අනුව ශ්‍රී ලංකාවේ බලසම්පන්නම රාජ්‍ය වූයේ පෘතුගීසීන් විසින් පාලනය කළ කෝට්ටේ රාජධානිය වන අතර ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වුණේ කන්ද උඩරට අල්ලාගෙන මුළු දිවයිනම පෘතුගීසීන්ගේ අනසකට ගන්න. ඊට පස්සේ 1594 දී කපිතාන් ජෙනරල් පෙරෝ ලෝපෙස් ඩි සූසාගේ නායකත්වයෙන් සේනාවක් උඩරටට බලා ඇතුනේ උතුම්හිමි කුමාරිය වන දෝන කතරින්නාද සමගයි. මෙම ආක්‍රමණය සඳහා විශාල සේනාවක් සහභාගී වූ අතර අරිට්ඨකී වෙඬු එනම් පළවන රාජසිංහ රජුගේ පුරෝහිතයා වන ජයවීර බණ්ඩාරද 15000ක පමණ සිංහල සේනාවක් සමගින් මෙම ආක්‍රමණයට සහභාගී වුණා. උඩරට ආක්‍රමණය කිරීමට විශාල පෘතුගීසි හමුදාවක් එළඹ දැනගත් කොනප්පු බණ්ඩාර හෙවත් මලධර්ම සූරේ රජු දුරදක්නා ලෙස තීරණයක් ගෙන ඒකනායක මුදලේ සමග උඩරට මාලිගාව අතර කඳුකරයට පලා යනවා. මෙය ඉන්පසුව රජු උඩරට බොහෝ රජවරුන් අනුගමනය කළ යුද උපායක් වුණා. ඉන්පසුව රජු සෙනරත් රජුද දෙවනි රාජසිංහ රජුද ලංකාවේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද යුද කැරලි කෝලහල වූ අවස්ථාවල ආරක්ෂාව පතා උඩරට මාලිගාව අත්හරිනු ලබනවා. වැඩි බාධාවකින් තොරව කන්ද උඩරට පැමිණි පුදුගීසින් විසින් දෝන කතරින්නා උඩරට රජින ලෙස අභිෂේක කරනවා. නමුත් වස්සාන සමය වන විට මහවැලි නදියේ ජල මට්ටම ඉහළ යෑමත් සමග නුවරට පැමිණෙන මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ වැසී යන අතර පෘතුගීසීන් හට සැපයුම් වූ ආධාරක බටපිරිස් ගෙන්වා ගැනීමේ හැකියාව මේ නිසා සීමා වෙනවා. මේ බව දන්නා විමල ධර්මසූර රජු අවස්ථාව නැතෙක් බලාගෙන ඉන්නවා. ඔක්තෝබර් මාසයේ වන විට මහවැසි ඇති වී පෘතුගීසීන්ට එම ගැටලුවට මුහුණ පෑමට සිදු වුණා. තවද උඩරට ගරිල්ලා බටයන්ගේ ප්‍රහාරවලට ලක්වීමත් උනරෝගේ පැතිරීමත් නිසා පෘතුගීසීන් තවත් අපහසුතාවයට පත් වුණා. මේ සිදුවීම් වලට අමතරව තවත් එක් වැදගත් සිදුවීමක් සිදු වුණා. ඒ සිංහල ලස්කිරිඤ්ඤ හමුදාවේ ප්‍රධානියා වූ ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරා දැමීමට හේතු වූයේ විමල ධර්මසූරිය රජු සමග රහසක් මන්ත්‍රණයක් සිදු කිරීම. මේ සිදුවීම නිසා ලස්කිරිඤ්ඤ බටයන් එනම් ජයවීර බණ්ඩාරගේ සිංහල සේනාව පෘතුගීසීන්ගෙන් වෙන් වී විමල ධර්මසූරිය රජුට සහාය දැක්වීමට සූදානම් වුණා. පෘතුගීසීන් සතු හමුදාව එලෙස බිඳී වෙන්වීමෙන් උඩරට රාජධානිය තවදුරටත් රැක ගැනීමට අසීරු බව දැනගත් පෘතුගීසීන් කුසුමාසෙන දේවියවත් රැගෙන උඩරට අතහැර පහතරට පලා යාමට තැත් කළා. උඩරට අත්හැර පෘතුගීසීන් බලන කපොල්ල දක්වා පසුබස යාමේදී දන්තුරේ නම් වෙලේදී විමල ධර්මසූරිය රජු හා ඒකනායක මුදලිය ඇතුළු කන්ද උඩරට සේනාවන් පෘතුගීසීන්ව වටකරනු ලබනවා. වන දුර්ග ජල දුර්ග ගිරි දුර්ග වලින් පිරුණු උඩරට ප්‍රදේශයේ පෘතුගීසීන්ට නුහුරු වීමෙන් වාසියගත් උඩරටියන්ගේ ගරිල්ලා සටන් ප්‍රහාර හමුවේ පෘතුගීසීන්ට අන්ත පරාජයකට පත්වීමට සිදු වෙනවා. උඩරට සිංහල කම්හල් වල නිර්මාණය කළ තුවක්කු සහ උඩරට හමුදාවන්ට එක් වූ ලස්කරඥාව සරු තුවක්කු නිසා පෘතුගීසීන් සමග යුද්ධ කිරීම තවත් උඩරටියන්ට පහසුවක් වුණා. මෙම සටනේදී උඩරට හමුදාවේ මියගිය හෝ තුවාල ලැබූ ගණන නිශ්චිතව සඳහන් නොවුනත් පෘතුගීසීන්ගේ සෙබළු බහුතරයක්ම මියගිය බව සඳහන් වෙනවා. එමෙන්ම මෙම සටනේදී පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වූ පෙරෝ ලෝපෙස් ද සූසාද ඝාතනය වෙනවා. ඉතුරු වූ පෘතුගීසි සෙබළුන්ව කොළඹට එළවා දැමූ බව රාජාවලි සඳහන් කරනවා. මුල්ලේරියාව සටනේදී සීතාවක රාජසිංහ රජතුමාට තිබූ ලෙස හමුදාවක් විමල ධර්මසූර රජතුමා නොමැති වූවත් උඩර රජෙක් පෘතුගීසීන් වෙත එල්ල කළ දරුණු කටුන ලෙස මෙවරණ ඉතිහාසගත වෙනවා. පෘතුගීසීන් සතු වූ දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවියව විමල ධර්මසූරිය රජු විසින් බේරාගෙන උඩරට මාලිගාවට රැගෙන ගියා. පසුව විමල ධර්මසූරිය රජුට උඩරට සිහසුන සඳහා නීත්‍යානුකූල උරුමයක් නොතිබුණු නිසා උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල උරුමකාරිය වූ කරලියද්දි බණ්ඩාරගේ දියණිය වූ කුසුමාසන දේවියව තම බිසව කරගෙන උඩරට රාජධානියේ පළමු ස්වාධීන රජු ලෙස පත් වී නව රාජාවලියක් ආරම්භ කරනවා. මේ යුරෝප ජාතියක් විසින් ආසියාවෙන් ලැබූ විශාලද පරාජය ලෙස හඳුන්වනවා. මෙම උඩර රාජ්‍ය බලය ස්ථිර වීමටත් සිංහලයාගේ බලපරාක්‍රමයෙන් රාවේ පැතිරීමටත් මෙම සටන ඉවහල් වුණා. මෙම සටන ඊටාම තීරණාත්මක සටනක් වන්නේ යම් හේකින් පෘතුගීසීන් ජයගෙන
දෝන කතරිනා රජ කරවුවා නම් 1815ට පෙරම අප යටත් විජිතයක් බවට පත්වීමේ ඉඩ කඩක් තිබූ බව ඉතා පැහැදිලි නිසා 1815 බ්‍රිට ගිවිසුම නොවේ නම් යුදමේ වශයෙන් සිංහලයා පරාජය කිරීමට තව සෑහෙන කාලයක් සුත්තර ගත වුණු ඇති බව මගේ පෞද්ගලික අදහසයි. එසේ වුවා නම් අපගේ ඉතිහාස පොත මීට වඩා වෙනස් එකක් වෙනවා නොඅනුමානයි.